විපක්ෂයෙන් ආණ්ඩුවට කට්ටිය එකතු වෙනවා කියන එක දැන් මේ කාලයක් තිස්සේ කී කී ඉන්නවද? රනිල්ලා සහ රාජපක්ෂලා අතර ප්‍රතිවිරෝධය කොහොමද වුන් විසඳගන්නේ කියලා. එතන ගියේ යුද්ධයක් වගේ එකක්. මේ යුද්ධෙදී නැවත රාජපක්ෂලා යම් බලය තහවුරු කරගෙන ඉන්නක් කරා ව්‍යවස්ථා පාවිච්චි කරලා. මේමනේ රාජපක්ෂලාව ගහලා පන්නලා තියෙන ජනතාව. මැයි මාසේ 9 වෙනිදා මහින්ද රාජපක්ෂෝ එළෙව්වා. ජූනි මාසේ 9 වෙනිදා බැසිල් රාජපක්ෂෝ එළෙව්වා. ජූනි මාසේ 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂෝ එළෙව්වා. රාජපක්ෂලා පවුලම ජනතාව එළවල තියෙනවා. එතකොට ඒ ලොකු රාජපක්ෂලා යන්තම් Tamante හිරේ යන්නේ නැතුව බේරෙන්න. ගෙදර ගිහින් බේරෙන්න හිරේ යන්නේ නැතුව කියලා තමයි රනිල්ව ගෙනල්ලා බේරෙන්න බෑ. හැබැයි දැන් රනිලුයි රාජපක්ෂලා අතර යම් ප්‍රතිවිරෝධයක් ජනිත වෙන්නේ. ඒ ප්‍රතිවිරෝධයන එක විදිහක් තමයි. රාජපක්ෂලාගේ කණ්ඩායමට ඇමති දුර දෙන්නේ නැත්තේ ඇයි කියන එක. ඉතින් මේ කඹ ඇදින්න නෙමෙයි මේ අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අපේ රටේ තියෙන ප්‍රශ්නේ අලුතෙන් ඇමති වරු නැති එක නෙමෙයි. අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි රෝහල්වල වෛද්‍යවරු නැති එක. හෙද හෙදියෝ නැති එක. අර තාක්ෂණික කාර්ය මණ්ඩල නැති එක. අපේ රටේ තියෙන ප්‍රශ්නේ තමයි පාසල්වලට ගුරුවරු නැති එක. මේ අපේ ඉන්න අසබඩ මේ දෙහිවල තියෙන ප්‍රසිද්ධ පාසලක 7 8 9 10 11 පන්ති හැම එකකම ගණිතය උගන්වපු ගුරුවරු ටික විදේශගත වෙලා දැන් මේ ළමයි කාටවත් ගණිතය උගන්වන්න විදියක් නැති වෙනවා. මට ළමෙක් හම්බුණා ඒ පාසලේ අපරදිග සංගීතය කරමින් හිටපු දරුවා අපරදිග සංගීතය උගන්වපු ගුරුවරිය රටහැර යාම නිසා දැන් නැටුම් විෂය කරන්න කිව්වා. ඒ වගේ තත්ත්වයක් පාසලවල තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු විශාල හිඟයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු 6300 කම වෙන හිඟයක් සයිතෝ මේ යන්නේ. ගෙවිච්ච මාස 3-4 ඇතුළේ විශ්වවිද්‍යාල ආචාර්යවරු 500ක් රටහැර ගියා. ඒ මේක ආශ්‍රය අපි ඇමතිවරු මැදිද කියලා නෙමෙයි කතා කරලා ඉතුව තියෙන. හැබැයි මේකේ උනන්දු විය යුතු කාරණාවක් තියෙනවා. රනිල්ල සහ රාජපක්ෂලා අතර ප්‍රතිවිරෝධය කොහොමද වුන් විසඳගන්නේ කියලා. ඉතින් ඇත්තටම ජනතාවගේ පැත්තෙන් ගත්තොත් නම් අපිට කියන්න තියෙන්නේ ඔය බැසිල්ලයි රනිල්ලයි ඔක්කොම ලේලවල දාන්නයි ඕනේ. ඒකේ ඒකේ කාටවත් කාටද එම ටිකක් හම්බෙන්නේ වගේවට වඩා අපේ උනන්දුව තියෙන්නේ මේ කුමන්ත්‍රණකාරී ලෙස ව්‍යවස්ථාවේ තියෙන හිල් භාවිතා කරමින් බලය රැඳී සිටින රනිල් රාජපක්ෂ ලුම්ටාවම බලවා හරින්නේ කොහොමද කියන ගැන තමයි අවධානය යොමු යුතු තියෙන්නේ. ඒ කියන්නේ ඒක අහන්න හේතුව දැන් ඔබතුමාලාගේ සිස්ටම් චේන්ජ් එක තේරුමක් නැහැ වගේ දැන් ඒ කියන්නේ ජනාධිපතිවරයා කියලා තියෙන්නේ කරන්න බැරි කරන්න දෙයක් නැති කමර දෙනවා කියලා බැසිල් මහත්තයාගේ ඉල්ලීම අනුව සිස්ටම් චේන්ජ් එක ඕකද ඒක ඔව් මෙහෙමයි මෙතන ගියේ යුද්ධයක් වගේ එකක් නේ. ඒ යුද්ධෙදී නැවත රාජපක්ෂලා යම් බලය තහවුරු කරගෙන ඉන්නක් කරා ව්‍යවස්ථා පාවිච්චි කරලා ඒ ජනතාවගේ ඒ මොහොතේ ජනතාවගේ ඉල්ලීම තිබුණේ රාජපක්ෂලා gedara ya yutu කියන මට්ටමේ. එතනින් එහා දේශපාලන මට්ටමකට අරගලය එසවුන්නේ නැහැ. අරගලය එසවුන්නේ නැත්නම් ඒක තමයි ඒ මොහොතේ තිබුණු දේශපාලන අවබෝධයේ ප්‍රමාණය. හැබැයි දැන් මේ ඇති වෙන සිද්ධියක ජනතාව ඊට වඩා වැඩි දේශපාලන අවබෝධයකට එමින් තියෙනවා. රාජ්‍ය කියන එක වැඩ කරන්නේ කොහොමද? ව්‍යවස්ථාව වැඩ කරන්නේ කොහොමද? පාර්ලිමේන්තුව වැඩ කරන්නේ කොහොමද? ඒ ඔක්කොම සම්බන්ධ ජනතාව අවබෝධයකට එමින් ඉන්නවා. ඉතින් මේක සියවස් ගානක් තිස්සේ අමාරුවෙන් උගන්වන්න තිබ්බ එකක් අවුරුද්දකට වගේ කාලයක් ඇතුළේ ඉගෙනගෙන තියෙන අපේ සමාජයක් විදිහට. ඉතින් අපි නම් මේ ගැන සුභවාදී වෙන්නේ. ඒ නිසා ජනතාවගේ ඊළඟ ඉදිරිපත් වීම සමග ඔය කාටත් ඇඩ්‍රස් නැති වෙනවා. ඒක නිසා මේ අපිට කලබල වෙන්නේ නැහැ. තත්ත්වයන් මෝරමින් තියෙන්නේ. මේ තත්ත්වයන් දිහා අපි නිරීක්ෂණය කරමින් ඉන්නවා සහ ඒකට අපි මෙතන ඉන්නේ. සමිත ජන බල වේගුණුත් ත්‍රිසක් කාණ්ඩවල එකතු වෙනවා කියලා දැන් කතාවක් යනවා. මොකද්ද මේ ඍතුමාලාට ආරාධනාවක් ලැබුණොත් එහෙම යනවද? මොකද කරන්නේ? මේ දැන් විපක්ෂයෙන් ආණ්ඩුවට කට්ටිය එකතු වෙනවා කියන එක දැන් මේ කාලයක් තිස්සේ කී කී ඉන්නවද? හැමදාම අහුවොත් කියන්නේ මේ රනිල් එක්ක ඉන්න අර පක්ෂය ඇච්චරක් ඉන්න මේ පක්ෂය මෙච්චරක් ඉන්න කියන අන්තිමට ආපු කෙනෙක් නැහැ. අර හරිනුයි මිනිස්සු විතරක් ඇවිල්ලා දැන් ඔය පචවේලා ඉන්නවා කර කියා ගන්න දෙයක් නැතුව. ඒයන්නේ කවුරුත් ආවෙන ඉතින් විපක්ෂයෙන් අපි හිතන්නවා කාට හරි මොනවා හරි තමන්ගේ දේශපාලන අනාගතය ගැන තමන්ට මොනවා හරි මේ රටේ දේශපාලනය කරන්න ඕන කියලා අදහසක් තියෙනවා නම් තව දුරටත් මේ වගේ මේ විනාශ වෙච්ච ජනතා විරෝධයට ලක් වෙච්ච අප්‍රසන්න ආණ්ඩුවකට කර ගහන එකක් නැහැ කියලා විපක්ෂයයි. ඉතින් කවුරු හරි යනවා නම් ඒක ඒගොල්ලන්ගේ වැඩක් ඒගොල්ලෝ සම්බන්ධයෙන් ජනතාව ඉදිරියට නැගලා ඉන්න ඊට පස්සේ.